ආයු බෝවන් දුවේ පුතේ මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ අට ශ්‍රේණිය දෙවන බස සිංහල අටවෙනි පාඩම. එහෙම නම් දුවේ පුතේ පොත් අරගෙන සූදානම් වෙන්න. එහෙම නම් දුවේ පුතේ මම දැන් මේ පාඩම කියවද්දී ඕගොල්ලෝ අහගෙන ඉන්න. දෙවෙනි සැරේට මම පාඩම කියවද්දී ඔයාලත් මාත් එක්ක එකතු වෙලා පාඩම කියවන්න. ටීචර් ටීචර් අපි වෙස් මුහුණ හදන්න බඩු ගෙනාවා. ආ බොහොම හොඳයි. එහෙනම් අපි වෙස් මුහුණ හදන්න පටන් ගනිමු. හරි ටීචර් අපි ලෑස්ති. ඉස්සෙල්ලාම හතරැස් ගණකම කඩදාසි කොළයක් ගන්න. මුහුණේ ප්‍රමාණයට කෑල්ලක් කපා ගන්න. දැන් කොළය හතරට නවන්න. කොළේ හරි මැද පෑනකින් ලකුණු කරන්න. දැන් හරි මැද සිට දෙපැත්තට අඟල් භාගය බැගින් හරහට ඉරක් අඳින්න. ඉහළටත් අඟල් දෙකක් ලකුණු කරගන්න. ත්‍රිකෝණයක් වගේ යා කරන්න. මේ තියෙන්නේ නාසය. ත්‍රිකෝණයේ ඉහළ දෙපැත්තේ ඇස් දෙක ඇඳ ගන්න. නාසයට පහලින් කට ඇඳ ගන්න. මෙන්න මෙහෙම. නාසය පහල සිට ඉහළට වටේට කපන්න. ඇස් දෙක ළඟින් වෙන් කරන්න එපා. කැපූ කෑල්ල මුහුණෙන් අයින් කරන්න එපා. දැන් වටේට රවුමක් වෙන්න මුහුණක් ඇඳ ගන්න. කන් දෙකක් ඇඳ ගන්න. මෙන්න මෙහෙම. රැවුලක් ඇඳ ගන්න. ඇස් දෙක කෙළවර සිතුරු කර ගන්න. දැන් නූලක් නැත්තම්
රබර් පටියක් අරගන්න සිදුරු දෙකට දාන්න දෙපැත්තෙන් ගැට ගහන්න ලස්සනට පාට කරන්න අනේ ලස්සන බෙස් මුහුණක් දාමු දාමු ලස්සනයි එහෙමනම්ද මේ පුතේ දැන් ඔයාලත් මාත් එක්ක මේ පාඩම කියවන්න ලෑස්ති වෙන්න පාඩම කියවන අතර මම මේ පාඩම කොටසින් කොටස පැහැදිලි කරලා දෙන්නම් 8 වෙනි පාඩම වෙස් මුහුණක් හදමු ටීචර් ටීචර් අපි වෙස් මුහුණ හදන්න බඩු ගෙනාවා ආ බොහොම හොඳයි එහෙනම් අපි වෙස් මුහුණ හදන්න පටන් ගනිමු හරි ටීචර් අපි ලෑස්ති ආ මොකද දුවේ පුතේ දැන් කියන්නේ ළමයි ටීචර්ට කියනවා ටීචර් ටීචර් අපි වෙස් මුහුණ හදන්න බඩු ගෙනාවා කියලා ඒ කියන්නේ ටීචර් කලින් දවසක මේ ළමයිට කියලා තියෙනවා වෙස් මුහුණ හදන්න බඩු ගේන්න කියලා නේද දුවේ පුතේ ඔන්න දැන් මේගොල්ලෝ වෙස් මුහුණ හදන්න ලෑස්ති වෙන්නයි යන්නේ හොඳයි දුවේ පුතේ බලන්න මේ පින්තූරේ දිහා මේ දුව මොකද කරන්නේ කියන්න මට ඔව් මේ දුව විසිල් බෝඩ් එකක රවුමක් ඇඳලා නේද දුවේ පුතේ හොඳයි හොඳයි දැන් මේ ටික මගෙත් එක්ක ශබ්ද නගලා කියවමු ඉස්සෙල්ලාම හතරැස් ඝනකම කඩදාසි කොළයක් ගන්න මුහුණේ ප්‍රමාණයට කෑල්ලක් කපා ගන්න දැන් කොළය හතරට නවන්න කොළේ හරි මැද පෑනකින් ලකුණු කරන්න මොකක්ද කියන්නේ දුවේ පුතේ ඉස්සර වෙලාම හතරැත් ඝනකම කඩදාසි කොළයක් ගන්න කියලා කියනවා දැන් ඔයාලට ඕනේ නම් A4 ෂීට් එකක් අරගන්න පුළුවන් නැතිනම් බ්‍රිසිල් බෝඩ් එකක් උනක් කමක් නැහැ ඊට පස්සේ මුහුණේ ප්‍රමාණයට මූණි ප්‍රමාණයට කෑල්ලක් කපා ගන්නලු ඊට පස්සේ ඒ කොළය හතරට නවන්නලු ඊට පස්සේ ඒ කොලේ හරි මැද පෑනකින් ලකුණු කරගන්නලු නේද හොඳයි අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා හොඳයි දැන් මේ ටිකත් මගෙත් එක්ක ශබ්ද නගලා කියවන්න දැන් හරි මැද සිට දෙපැත්තට අඟල් භාගය බැගින් හරහට ඉරක් අඳින්න ඉහළටත් අඟල් දෙකක් ලකුණු කරගන්න ත්‍රිකෝණයක් වගේ යා කරන්න දැන් මොකද්ද කියන්නේ දැන් කියනවා හරි මැද ඉඳලා දෙපැත්තට අඟල් භාගය බැගින් හරහට ඉරක් අඳින්න කියලා කියනවා ඊට පස්සේ ඉහළටත් අඟල් දෙකක් ලකුණු කරගන්න කියලා කියනවා ඊට පස්සේ ඒක ත්‍රිකෝණයක් වගේ යා කරන්න කියලා කියනවා අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා දැන් දුවේ පුතේ මේ ටිකත් මගෙත් එක්ක ශබ්ද නගලා කියවමු මේ තියෙන්නේ නාසය ත්‍රිකෝණයේ ඉහළ දෙපැත්තේ ඇස් දෙක ඇඳ ගන්න නාසයට පහලින් කට ඇඳ ගන්න මෙන්න මෙහෙම නාසය පහල සිට ඉහළට වටේට කපන්න දුවේ පුතේ මම ඔයාලට
මේ වෙස් මූණක් හදන්නේ කොහොමද කියලා පැහැදිලිව පෙනෙන්න කියලා දෙන්නම්. අපි එතකන් මේ විදිහට පාඩම පැහැදිලි කරගමු. බලන්න දැන් ඊට පස්සේ ටීචර් පෙන්නනවා මේ තියෙන නාසය කියලා පෙන්නනවා. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණයේ ඉහළ දෙපැත්තේ ඇස් දෙක ඇඳ ගන්න කියලා. දැන් ටීචර් කියනවා ඇස් දෙක ඇඳ ගන්න ඕනේ කොහෙද කියලා ටීචර් පෙන්නනවා නේද? ඊට පස්සේ කියනවා නාසයට පහලින් කට කට ඇඳ ගන්න කියලා. ඊට පස්සේ දුවේ පුතේ නාසය පහල සිට ඉහළට වටේට කපන්න කපන්න කියලා ටීචර් මේ ළමයිට කියලා දෙනවා. අපිත් වෙස් මූණක් හදමුකෝ. එතකොට ඔයාලට තව ටිකක් පැහැදිලි වෙයි. මේ බලන්න දැන් කොලයක් අරගත්තා. ඊට පස්සේ ඒ කොලේ හතරට නමා ගත්තා. පේනව නේද? මෙන්න මේ විදියට නමා ගන්න ඕනේ. බලන්න මේක දිහා. ඊළඟට මේ හතරට නමා ගත්ත එක දිග ඇරලා මෙන්න මේ විදියට ඔයාලට ඇස් දෙක කට නාසය කන් වගේ දේවල් ඇඳ ගන්න පුළුවන්, නිර්මාණය කර ගන්න පුළුවන්. ඔන්න මෙන්න මේ විදියට වෙස් මුහුණ මේගොල්ලෝ හදා ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ මේක ලස්සනට පාට කරනවා. ඊට පස්සේ රබර් පටියක් බැඳලා මේක මූණට දාන්න පුළුවන් විදියට මෙයාලා මේක නිර්මාණය කරගන්නවා. අපිත් වෙස් මුහුණක් හදමු නේද? හොඳයි දුවේ පුතේ, දැන් මේ ටිකත් මගෙත් එක්ක ශබ්ද නගලා කියවමු. ඇස් දෙක ළඟින් වෙන් කරන්න එපා. කැපූ කෑල්ල මුහුණෙන් අයින් කරන්න එපා. දැන් වටේට රවුමක් වෙන්න මුහුණක් ඇඳ ගන්න. කන් දෙකක් ඇඳ ගන්න. මෙන්න මෙහෙම රැවුලක් ඇඳ ගන්න. ඔන්න දුවේ පුතේ, දැන් ටීචර් වෙස් මුහුණ හදා ගන්න විදිය මේ ළමයිට පැහැදිලි කරලා දෙනවා. ඇස් දෙක ළඟින් වෙන් කරන්න එපාලු. කපපු කෑල්ල මූණෙන් අයින් කරන්න එපාලු. වටේට රවුමක් ඇඳ ගන්නලු. කන් දෙකක් ඇඳ ගන්නලු. රැවුලක් ඇඳ ගන්නලු නේද? අපිත් මේ පාඩම අවසානයේ වෙස් මුහුණක් හදමු නේද? හොඳයි, එහෙනම් මේ ටිකත් මගෙත් එක්ක ශබ්ද නගලා කියවමු. ඇස් දෙක කෙලවර සිදුරු කරගන්න. දැන් නූලක් නැත්තම් රබර් පටියක් අරගන්න. සිදුරු දෙකට දාන්න. දෙපැත්තෙන් ගැට ගහන්න. ලස්සනට පාට කරන්න. අනේ ලස්සන වෙස් මුහුණක්. දාමු දාමු. ලස්සනයි. හොඳයි දුවේ පුතේ, මම දැන් මේක ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් මොකද්ද කියන්නේ? ඇස් දෙක කෙලවර සිදුරු කරගන්නලු. ඇස් දෙකේ කෙලවර සිදුරු කරගන්නලු. හිල් කරගන්නලු. ඊට පස්සේ ඒකට නූලක් දාන්නලු. ගැට ගහ ගන්න ඕනේ නේද? මූණට වෙස් මූණ දාලා ගැට ගහ ගන්න ඕනේ නේ. ඒ නිසා තමයි නූලක් නැතිනම් රබර් පැටියක් නූලක් නැත්තම් රබර් පටියක් දාගන්න කියලා කියනවා. ඊට පස්සේ දෙපැත්තෙන් ගැට ගහන්න කියලා කියනවා. ඊට පස්සේ මේ වෙස් මූණ ලස්සනට පාට කරන්න කියලා කියනවා. දැන් ඒගොල්ලෝ ලස්සන වෙස් මූණක් හදාගත්තා. එහෙනම් දුවේ පුතේ, අපිත් ලස්සන වෙස් මූණක් හදන්න සූදානම් වෙමු. මේ බලන්න, දැන් ඒගොල්ලෝ ලස්සන වෙස් මූණක් හදලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒක ටීචර්ට පේන්න දානවා නේද? ටීචර් ඒක ඒ දුවට දාලා බලනවා. දැක්කා නේද? දැන් ඔයාලටත් මේ වගේ වෙස් මූණක් හදා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ, මේ වචන මාලාව සොල් අරිමුම් එක මගෙත් එක්කම ශබ්ද නගලා කියවමුද? ඕගොල්ලෝ මේක කටපාඩම් කරගන්න ඕනේ, පාඩමාටංග වේනු. හොඳයි, අපි බලමු එහෙනම්. අපි
नांगल हदन्न सेयुंगल कोलय कडदासी मुहुने मुहत्तिल नवन्न मडियुंगल मेद नडुविल त्रिकोणयक मुक्कोणम कपन्न वेट्टुंगल रौमक वट्टम देकक इरंडु सिदुरु पुल्ली नूलक नूल दुए कुते ओयाला दन्नवद लंकावे वेस्मूनु वलट प्रसिद्ध कोहेद कियला होंदै कियन्न बलन्न पुलुवन् नम मट लंकावे वेस्मूनु वलट प्रसिद्धम अंबलंगोड ओन्न ओगोल्लो वेस्मूनु हदन विधिय ए देवल करन्ने कोहोमद कियला बला गन्न ओन्न अंबलंगोड गियोत् ओयालट මේ දේවල් පිළිබඳව වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. බලන්න දැන් මෙතන එක එක විදිහේ විස්මුහුණු තියෙනවා නේද? මීටත් වඩා තවත් වෙනස් විදිහේ විස්මුහුණු ගොඩාක් තියෙනවා. ඔන්න ඕගොල්ලෝ ඔයාලගේ අම්මලත් එක්ක යනවනම් අම්බලංගොඩ ගියොත් විස්මුහුණු බලන්න අමතක කරන්න එපා. මම දන්නවා දැන් දුවල පුතාලත් වෙස්මුණු හදන්න ආසාවෙන් නේද ඉන්නේ. ඉතින් ඒ නිසා මට හිතුණා ඔයාලටත් විවිධ ආකාරයේ වෙස්මුණු ටිකක් පෙන්වන්න ඕනේ කියලා. එතකොට ඔයාලටත් යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් නේද? ඔයාලට වෙස්මුණක් හදනකොට වෙනස්ම විදිහේ වෙස්මුණක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි දැන් වෙස්මුහුණක් හදමු. ඔන්න මම ඔයාලට අවශ්‍ය දේවල් ටික කියනවා. එහෙනම් දුවගෙන ගිහිල්ලා මේ ටික අරගෙන එන්නකෝ. ඔන්න අවශ්‍ය දේවල්. කතුරක් ඕනේ, කඩදාසියක් හරි, කාඩ්බෝඩ් එකක් හරි. කඩදාසියක් හෝ කාඩ්බෝඩ් එකක්. අඩි රූලක්. පැන්සලක් හෝ පෑනක්. නූලක්, පාට. හොඳයි. එහෙනම් මේ ටික ඉක්මනට අරගෙන එන්න.
ඔන්න දුවේ පුතේ අපි දැන් පාඩම කියෙව්වා පාඩම පැහැදිලි කරගත්තා බෙස් මුහුණක් හැදුවා එහෙනම් අපි දැන් ක්‍රියාකාරකම් කරමු නේද මම ඔයාලට ක්‍රියාකාරකම් කරන විදිය කියලා දෙන්නම් දුවේ පුතේ පළවෙනි ක්‍රියාකාරකම කරන්න කලින් අපි මේ ටික පැහැදිලි කරගමු එහෙනම් දැන් මගෙත් එක්ක මේ ටික ශබ්ද නගලා කියවමු බලන්න රවුම සුට්ටු රවුම හතරැස් සදුරම් හතරැස් ත්‍රිකෝණය මුක්කෝණම් ත්‍රිකෝණය හරහට සරියාහ හරහට පහලට කීල් පහලට ඉහළට මේලේ ඉහළට දැන් අපි පළවෙනි ක්‍රියාකාරකමට යමු හොඳයි බලන්න පළවෙනි ක්‍රියාකාරකම යා කරමු කියවමු පඩංගල ඉනයිපෝ වාසිපෝ දුවේ පුතේ මම දැන් කලින් ඔයාලට කියලා දුන්නේ මෙන්න මේ ක්‍රියාකාරකමට අවශ්‍ය දේවල් තමයි එහෙමනම් දැන් ඔයාලට තනියම මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන් දැන් ඔයාලා රවුම දන්නවා හතරස් කියන්නේ මොකද්ද කියලා දන්නවා ත්‍රිකෝණය කියන්නේ මොකද්ද දන්නවා හරහට කියන්නේ මොකද්ද දන්නවා ඉහළටම කියන්නේ මොකද්ද දන්නවා පහළට කියන්නේ මොකද්ද දන්නවා එහෙමනම් දැන් ඔයාලට මේ ක්‍රියාකාරකම තනියම කරන්න පුළුවන් නේද එහෙනම් ඔගොල්ලෝ තනියම මේ ක්‍රියාකාරකම කරන්න ඕනේ ඔගොල්ලෝ ගොඩක් දක්ෂයිනේ ක්‍රියාකාරකම දෙක පිළිවෙලට ගලපමු කියමු කොටුවල අංක ලියමු ඔලුංගු පඩුත්තුවෝ කූරුවෝ කටක්තුකුල් ඉලක්කම් ඉඩුවෝ හොඳයි මම දැන් මේකට උත්තර ටික ඔයාලට කියලා දෙන්නම් හැබැයි ඕගොල්ලෝ මේකම කොපි කරගන්න එපා ඕගොල්ලෝ මේ ප්‍රශ්නෙට තනියම उत्तर खड़दासी मुहुने प्रमाणेट कपागा हतरट नवाय हरिमेद पैनकिन लकुनु करान्न हरिमेद सिट देपेत्तट इरक अंदिन्न නාසයට ඉහලින් දෙපැත්තේ ඇස් දෙක අඳින්න නාසයට පහලින් කට අඳින්න හොඳයි අපි දැන් තුන්වෙනි ක්‍රියාකාරකම බලමු වෙස් මුහුණ සෑදීමට අවශ්‍ය දේවල් කියමු ලියමු මුහමූඩි තයාරිප්පද කූ தேவையான பொருட்கள் கூறுவோம் எழுதுவோம் හොඳයි අපි බලමු කතුර කතුර කඩදාසිය අඩි රූල නූලක් පාට පෙට්ටිය ඔන්න දුවේ පුතේ එහෙනම් ඕගොල්ලෝ මේ ටික ඔයාලගේ පොතේ ලියා ගන්න හොඳයි එහෙමනම් දැන් අපි හතරවෙනි ක්‍රියාකාරකම බලමු සොයමු කියමු ලියමු තේඩුවෝ සොල්වෝ එළුදුවෝ පළවෙනි එක ළමයින් සෑදීමට සූදානම් වන්නේ කුමක්ද කුමක්ද ළමයින් සෑදීමට සූදානම් වන්නේ වෙස් මුහුණක් නේද හොඳයි දෙවෙනි එක බලන්න ත්‍රිකෝණයක් වගේ තියෙන්නේ කුමක්ද ත්‍රිකෝණයක් වගේ තියෙන්නේ නහය නේද? හරි. තුන්වෙනි එක බලන්න. ත්‍රිකෝණයේ ඉහළ දෙපැත්තේ ඇන්දේ මොනවාද? ත්‍රිකෝණයේ ඉහළ දෙපැත්තේ ඇන්දේ මොනවාද? ඇස් දෙක නේද? ඔව් ඔව් ඇස් දෙක තමයි ඇන්දේ. හරි. හතර බලන්න. කන් දෙකට ගැට ගැසන්නේ මොනවාද?
මොනවද කන් දෙකට ගැට ගහනවා කිව්වේ? නූල් නේද නැත්තම් මොකක් හරි රබර් පටියක් නේද? නූල් කියලා අරගන්නකෝ ඕගොල්ලෝ. නූල් කියලා ලියන්න. හරි. පස්වෙනි එක බලන්න. බෙස් මුහුණේ නාසය හා කට අතර ඇත්තේ කුමක්ද? රැවුල නේද? හරි. එහෙනම් අපි ඊළඟ ක්‍රියාකාරකමට යමු. හොඳයි. දැන් අපි පස්වෙනි ක්‍රියාකාරකම බලමු. මේ වචන උදව් කරගෙන ඔරලෝසුවක් සාදන ආකාරය කියන්න. පින්බරුම් සොට්කලින් උදවියුඩන් කඩිකාරම් සෙයියුම් මුරෙයයි විලක් පුංගල් බලන්න උත්තර ඔයාලට දීලා තියෙනවා. දැන් අපි මේ උත්තර නිවැරදි හිස්තැනට ලියන්න ඕනේ. පළවෙනි එක බලන්න. ඉදෙයි වේලී එකක් තියෙනවා, හිස්තැනක් තියෙනවා. කෑල්ලක් ගන්න. කාඩ්බෝඩ් කෑල්ලක් ගන්න. දෙවෙනි එක බලන්න. රවුමක් කපා ගන්න. තුන්වෙනි එක. හරි මැද ලකුණු කරන්න. හතරවෙනි එක. රවුම වටේට කොටස් 12කට බෙදන්න. පස්වෙනි එක. එකේ සිට 12 දක්වා ඉලක්කම් ලියන්න. හයවෙනි එක. හරි මැද කටු දෙක සවි කරන්න. ඔන්න දුවේ පුතේ මම ඔයාලට පස්වෙනි ක්‍රියාකාරකම කරන විදිහත් කියලා දුන්නා. එහෙනම් ඕගොල්ලෝ මේ ක්‍රියාකාරකම් ටික හරියට කරන්න.